අවුරුදු 25ක 30ක කාලේ වැඩුණු ළමයින්ගේ ලෝක දැක්ම සකස් වුණේ විශාල ගැටුමක් එක්ක ඒ ගැටුමේ ප්‍රවෘත්ති තමයි නිරන්තරයෙන් ලැබුණේ එතකොට ඒ වගේම අධ්‍යාපනය තුල ඒකට මුහුණ දෙන අධ්‍යාපනයක් සකස් වුණේ නැහැ විශේෂම කාරණේ තමයි යුද ගැටුමේ අවසාන අවුරුදු 3ක විතර වාර්තාකරණයේ සිදු වුණු ආකාරය තුල අවුරුදු 13 14 15 හිටපු දරුවෝ දැක්කේ යුද්ධයේ අවසාන අර ඕවර් අවසාන ඕවර් ටික දකින්න වගේ මැච් එකේ. එතකොට ඒගොල්ලෝ උද්වේග කරයි. Look at the population of the district or the DSC region. If they have Sinhalese, Tamil, Muslims and all that, accommodate them. So then have a single stream. If there are enough Sinhalese, accommodate them. If there are no Sinhalese, don't try to put 25 teachers of Sinhalese and then try and do that. Don't make it a Sinhalese school, don't make it a Tamil school, don't make it a Buddhist school, don't make it a Hindu school, make it a school. Jathika Pasal gatto. Jathika Pasal wen karala tiyenawa Sinhalese school, Demala Muslim school kiyala. ඉතින් මම හිතනවා මේක ලංකාවට කොහෙත්ම හොඳ නැහැ සංවිධානය ගැන හිතනවා නම් අවබෝධය තියෙන්න ඕනේ ජාතීන් අතර අවබෝධය තියෙන එක කියන එක වැඩිපුරම ඒ කියන්නේ ගොක් ඉෆෙක්ටිව්ව මේ ඇති කරන්න පුළුවන් ළමයි පොඩි කාලේ ඉඳලම අනිත් ජාතීන් අතර මේ ළමයි එක සමානතාව ඇති කරලා ඒ යාළුකම් පොඩි කාලේ ඇති වෙන යාළුකම් කවදාවත් කැඩෙන්නේ නැහෙනේ Have already made the proposal to have schools where children from all the communities can study together, so that they can have a kind of understanding among themselves. Then it could help for the better, for the peaceful coexistence in this country. ගැටුම අවසන් වුණාට පස්සේ ඔය අපි අර දැක්ක මතුපිට පෙනුණු වෙනස්කම් සකස් කරගෙන යන්න තිබුණ රණ්ඩු නොවි හැබැයි ඊට වඩා සිද්ධ වුණේ සතුරෙක් නැති සතුරෙක් ඉල්ලා හිටින කාට හරි ගිහිල්ලා ගහන්න කට්ටිය ලෑස්ති ගහන්න කෙනෙක් නැ ඔන්න ඔය පරිසරයේ මම හිතනවා අර වෙනස් කෙනා හඳුන්වලා දුන්නා කියලා එතකොට මේක වෙනස් කරන්න නම් මා හිතනවා ලෝක දැක්ම ලෝකය දකින විදිහ වෙනස් කරන දෙවන්ත වැඩසටහනක් අවශ්‍යයි ඒක පාසල් අධ්‍යාපනයේ තියෙන්න ඕන මාධ්‍ය භාවිතයේ ඒක තියෙන්න ඕන අපේ ආගම් ඉගන්වීම ඇතුලේ ඒක තියෙන්න ඕන අපි දේශපාලකයාට නැත්නම් වෙන කාට හරි බාර දෙන්නේ නැතිව මට උත්තරයක් තියෙන්න ඕන මම මොනවාද කළේ කියලා අපි එක එක්කෙනා මේකේ වගකීම ගන්න ඕන අපි සක්‍රීයව වැඩ කරන්න ඕන හැවසට ප්‍රවෘත්ති බලලා මොකද්ද වෙලා තියෙන්නේ කියන එක නෙවෙයි මම මොනවාද කළේ හැම කෙනෙකුටම උත්තරයක් තියෙනවා මම මොනාද කළේ මෙච්චර විනාශයක් වෙන්න ගියා ඒක ඇතුලේ මම මොනාද කළේ ඒ නිසා මම කියන්නේ අපිටයි පුළුවන් කියලා